මේ ලෝකෙට දාර්ශනිකව පහළ වෙනවා. ඒ දාර්ශනිකව පහළ වෙලා මිනිස්සුන්ට ජීවිතය ගැන කියලා දෙනවා. ඒ දාර්ශනිකව පහළ වෙන විද්‍යාව තමයි දර්ශන විද්‍යාව කියලා කියන්නේ. ওই දර්ශනය කියලා කියන්නේ පෙනීමට. යමක් දර්ශනය වෙනවා නම් අපිට දැන් අපි කියනවා යම් දෙයක් අපිට දර්ශනය වෙනකොට ඒක අපිට පේනවා කියලා. මේක මට දර්ශනය වෙනවා. මේ ස්වභාව දහම මනසින් දකින පුද්ගලයෙක් ඔහු දර්ශනිකයෙක් දර්ශනවේදී. මිනිසුන්ට ජීවිතයේ හැමදාමත් සොබාදහම නොපෙනී යනවා. සොබාදහම පිනිපිනි සොබාදහමෙන් ගැලවිලා අන්ධකාරයකට ගමන් කරනවා. සොබාදහම දර්ශනය වෙනකොට ඒ දර්ශනය වෙන සොබාදහමෙන් මිනිස්සු ගැලවිලා වෙනත් මායාවක් මේ මිනිසුන් සොයනවා. ලෝකේ සත්‍ය හොයාගෙන කියපු හැම ශාස්ත්‍රූරෙක්ම තමා තුළින් මේ සබාධහම දැක්කා. තමා තුළින් මේ සබාධහම අවබෝධ කළා. ඔවුන් දර්ශනිකයෝ වුණා. දර්ශන ඉදිරිපත් කළා. යම් යම් දර්ශන ඉදිරිපත් කළා. ඒ හැම දර්ශනයක්ම ස්වභාව දර්ශනය තමයි හැම මුනිවරයෙක්ම ඉදිරිපත් කළේ. ජීවිතේ මිනිසුන්ට දුක කියලා දෙයක් පවතිනවා. මිනිසුන්ට ඔය දුක කෙලවර කරන්න උත්තර නැතුව මිනිසුන් අතරමං වෙලා ඉන්නවා. මේ ලෝකේ සත්‍ය හොයාගන්න මුනිවරු මිනිසුන්ට කියලා දෙන්නේ දුක කෙලවර කරන ක්‍රමයක්. දුක අවසන් කරන ක්‍රමයක්. දුක නැති කරන මාර්ගයක්. දුක නැති කෙරුවට පස්සේ තියෙන්නේ සතුට. ඉතිරිවන්නේ සතුට. අන්ධකාරය එතනින් අයින් කළාම ආලෝකය එතනට කිඳා බහිනවා. ඒ වගේ හැම මිනිස්සෙගේම හදවතේ තියෙන දුක අවසන් කෙරුවට පස්සේ ඒ දුක නැති කරන මාර්ගය හොයාගත්තට පස්සේ එතන පවතින සතුටක්. එහෙනම් අපි හැමෝම අපිට කෙනාගෙන් කෙනාට ආවේනික විදියට දුක නැති කරන මාර්ගයක් හොයාගන්න ඕන. හැමෝම දුක නැති කරන්න පුළුවන් මාර්ගයක් හොයාගන්න ඕන. දුක නැති කිරීමේ මාර්ගය හොයාගත් කෙනාට හැමදාමත් තමන්ගේ ජීවිතයට ඇතිවෙන හැම ප්‍රශ්නයකදීම ඒ දුක නැති කරන මාර්ගය උපයෝගී කරගෙන හැම දුකක්ම නැති කරන්න පුළුවන්. ජීවිතය කියලා කියන්නේ ප්‍රශ්න ගොඩක්. ජීවිතය කියලා කියන්නේ හැමදාමත් අගහිඟකම් ගොඩක්. ජීවිතය කියලා කියන්නේ හැමදාමත් කරදර ගොඩක්. නමුත් ජීවිතය අපි දකින ආකල්පය වෙනස් කරපු විදිහට වෙනස් කළා නම් අපේ ආකල්පයට අනුව අපේ ජීවිතය වෙනස් වෙනවා. සතුට සහ දුක කියලා කියන්නේ අපේ තෝරා ගැනීමක්. සතුටින් සිටීම හෝ දුකින් සිටීම අපේ තෝරා ගැනීමක්. එනිසා මම පෞද්ගලිකව තෝරා ගත්තා සතුටින් ඉන්න. දුක සතුට ජීවිතයට බාධාව නිදහස මොන දේ ලැබුණත් සතුටින් ඉඳීමේ කලාව වර්ධුණා. එනිසා මද සිනහවකින් හැම විනාඩියක්ම ගත කරන්න ජීවිතය පුරුදුණා. මම ඔබටත් ආරාධනා කරනවා ඔබගේ ජීවිතයේ විනාඩියෙන් විනාඩිය ගත වෙනවා. ඒ ගත කරන විනාඩිය සතුටින් ඉන්න
දුක නැති කරන්න පුළුවන් මාර්ගයක් තමා තුළින්ම සොයාගන්න හැම දවසක් ආරම්භයේදීම හැම දවසක් අවසානයේදීම.